Wide Angle Productions is the creative force behind Channel C. ජයලත් මනෝරත්නයන් යනු අර ජාතියේ පිනට පහළ වෙන කලාකරුවා කියන ඒ ගෞරවය නාමේ ලැබෙන්න ඕන ශ්‍රේෂ්ඨතම කලාකරුවෙ මොකද අපි වේදිකාව අත්පොත් තබන කාලේ එතුමාගෙන් ඉගෙනගත්තු දේවල් තමයි අද අපි ඔබට රංගපෑමෙන් ගන්න මොහු අපිට ඉගෙන ගන්න හැම පාසල් විශ්වවිද්‍යාල මුකුත් තිබුණේ නැහැ අපිට සියලු දේවල් උගන්වපු ගුරුවරයා තමයි නැති වෙලා තියෙන්නේ ඔහු එක අංශයක් නෙමෙයි දෙයි හාමුදුරනේ අර දෙවියන් සියලු දේ ඔහුට දීලා තියෙනවා ගීත ගායනයේද රංගනයේද සිනමා අධ්‍යක්ෂණයේද පොතපත ලියවීමද ඉතින් ඒ වගේ ගුරුවරයෙක් මේ විශාල අංශ ගණනාවක් මගේ ජීවිතයේ එතුමා විශේෂ වෙන ප්‍රධාන හේතුව තමයි මම අවුරුදු 15ක් පත්තර කලාවේ ඉඳලා පත්තර කලාවේ රස්සාවක් මාසික පඩියක් ගන්න රස්සාවක් කරන්න එතනින් නළු කඹට කකුල තියෙනවද පත්තර කලාවේම කකුල් දෙකම තියන් ඉන්නවද මේක පණිනවද නැද්ද කියන පැනේට මං ආවා මම මනරත්න මහත්තයාවම හම්බුනේ මං ගිහිල්ලා මොකද කරන්නේ අයියේ කියලා මගේ මුන්දියා බලන් ඉඳගුවා මමත් මාවත් මහවැලින් අස් කරනකොට මට ඔය වගේ දුක හිතුණා මම එක දෙයක් කියන්නේ උඹට එන්න පුළුවන් උඹට නළුවේ කම ඇඟීම තියෙන බය නැතුව කකුල් දෙක තියලා මෙහාට එළියට වරෙන් කියලා එදා මනරත්න මහත්තයා එසේ නොකියන්න ඔබට මේ නළුවව දකින්න හම්බ වෙන්නේ මම තවමත් පත්තර කලාවේ පත්තර ආයතනයකට වෙලා ඉන්නේ ඒ නළුවව දැක්කේ ඒ ශ්‍රේෂ්ඨතුමියට පින්සිද්ද වෙන තමයි මම නළුවෙක් වුණේ ඇතරම ජයලත් මනෝරත්නයන් පිළිබඳව කතා කිරීමට පවා මම සුදුස්සෙක් නෙවෙයි ඇතරම ඒකට හේතුව ඔහු මට වඩා විශාල රංගදරයෙක් මම ඔහු ගැන දන්නේ අල්පයයි ඔහුගේ සෙල්ලම් නිරුදු නාට්‍යයේ මට රූපණය සඳහා කතා කරනවා මම සමග වැඩ කරනවා ඔහුමාව අධ්‍යක්ෂණය කරනවා එත් එක්කම ශාමික හත්ලාවත්තගේ මකරට වේදිකා නාට්‍යයේ මනෝරත්න සර් සහ මම එකට රඟපානවා ඊට ඔක්කොටම ඉස්සෙල්ලා තනුසේව සභාවේ රංග ශිල්ප ශාලිකාවේ මගේ ගුරුවරයෙක් මට උගන්වලා තියෙනවා ඇත්තටම රඟපෑම ගැන ගොඩාක් අය කතා කරයි මම කියන්නේ ඔහු තුල තිබි හිටපු මිනිස්සයා තරුණ මිනිස්සයා අමතක කරන්න බෑ ඒ ඔහු මිය යන තුරු මේ තරුණ මිනිස්සයා ඔහු තුල හිටියා ඇත්තටම ජයලත් මනෝරත්නයන් කියන්නේ වේදිකාවේ ගුරු තරුවක් අපිට එතුමාගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. ඔහු වේදිකාවේ විශ්වවිද්‍යාලයේ කියලා කිව්වොත් නිවැරදි. එතුමා සමග මම වේදිකාවේ රඟ නොපෑවත් එතුමාව මං දන්නව අඳුරනව කතා බහ කරලා තියෙනවා. එතුමාගේ පුතා බානුක මනෝරත්න මගේ හොඳ හිතවතෙක්. අපි එකට රඟපෑවා. මං එතුමාගේ ගෙදරත් ගිහිල්ලා තිනවා. ඉතින් ඒ වගේ කාලෙකදී මට එතුමාව හම්බ වෙනවා බානුකත් එක්ක වැඩ කරන කාලෙදී. ඒ කාලේ ඉඳලම මනෝරත්න මහත්මයාගේ තිබුණු ඒ මං හිතන්නේ මම දන් දකින්නේ රංගන හැකියාව ගැන මං පුදුම විදිහට අධ්‍යයනය කරන කෙනෙක්. එතුමාගේ නික්ම යෑම මං හිතන්නේ සිනමාවටත් රූපවාහිනියටත් වඩා වේදිකාවට තමයි ඒක දරුණුවටම දැනෙන්නේ වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට අපිට ඇත්තටම මේක ශෝක කාලයක්. ඉතින් එතුමාගේ නික්ම යෑම මං හිතන්නේ අපි හැම දිනටම දරා ගන්න අමාරුයි. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මම මේ අවස්ථාවේදී. බොහොම ස්තුතියි. ඉතින් මනු අය අහිමි වීම සාමාන්‍ය ස්වභාවිකයි. ඒ කියන්නේ අපි කවුරුත් මැරෙනවා. නමුත් මනු අය කියන්නේ වෙනම රංගනයට නිර්මාණ කාර්යයට සුවිශේෂී පුද්ගලයෙක්. ඒක අමතක කරන්න බෑ. මං හිතන්නේ ඒ වියෝව දුකක් නොවෙන්න මට මොකද මනු අය ගොඩාක් දේවල් ඉතුරු කරලා ගිහින් තිනවා. මොන ගොඩාක් දේවල් අපිට උගන්වලා තිනවා. ප්‍රේක්ෂකයව ගොඩාක් රසවත් කරලා තිනවා. මං හිතන්නේ ඒක මං හිතන්නේ මේ විශේෂයි මනු අයගේ. ඉතින් ඒකත් එක්ක මරණය කාටත් පොදු දෙයක් හින්දා මම හිතනවා සතුටක් නෙමෙයි. හැබැයි ඒක තමයි ස්වභාවය. මනු අය නිකම්ම නිකං අපි අතරින් නැති වෙලා ගියේ නෑ. හරවත් දේවල් රසවත් දේවල් ප්‍රේක්ෂකයන්ට ඉතුරු කළා. යම් යම් දේවල් උගන්වලා ගියපු රංගන ශිල්පියෙක් නිර්මාණකරුවෙක්. ඉතින් මම හිතන්නේ මගේ විද්‍යා අනුව මගේ දර්ශනය අනුව සුව නින්ද ප්‍රාර්ථනා කරනවා මනු අයට. ලංකාවේ බිහි වුණු රංගන ශිල්පීන් අතරින් සුවිශේෂම රංගන ශිල්පීන් 14 වැටෙන කෙනෙක් තමයි ජයලත් මනෝරත්න කියන්නේ. මම ලංකාවේ රංගනය පිළිබඳව මුල්ම ආයනු කියන අවදී සිට ජයලත් මනෝරත්නගේ නාට්‍ය නරඹලා තියෙනවා. රංගන ශිල්පියෙක් හැටියට සහ රචකයෙක් හැටියට අධ්‍යක්ෂකවරයෙක් හැටියට සහ පරේක්ෂණාත්මක නාට්‍යකරුවෙක් හැටියට මනෝරත්න අපේ රටට ඉතුරු කරපු දේවල් බොහෝයි. ඉතින් මිනිසෙකගේ ජීවිත කාලය නෙමේ ජීවත් වෙන කාලය නෙමේ වැදගත් වෙන්නේ. ඔහු ජීවත් වෙන කාලේ
ඔහු කරපු වැඩ ටික තමයි වැදගත් වෙන්නේ. ඉතින් මනෝරත්න නැතිතුමා අපේ රට වෙනුවෙන් ඔහුගේ ජීවන කාලය වෙනුවෙන් උපරිමය කරලා තියෙනවා, ඇතිතරම් කරලා තියෙනවා. මං හිතන්නේ රංගන ශිල්පියෙක් අහිමිවීම අපිට දුකක්. නමුත් ඔහුගේ ජීවිතයේ ඔහු වැඩ කරපු ප්‍රමාණෙත් එක්ක දැන් ඔහුට සමුග දෙන්න මොහොත ඇවිල්ලා. ඉතින් ඔහු අප අතරින් වෙන් වුණා. ඇත්තටම මනෝරත්න සර් කියන්නේ දහහකින් හොයාගන්න බැරි කලාකරුවෙක්. මොකද මං එතුමාව ගොඩක් දැනගත්තේ මම විශාක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. මම ඒකේ විශාක ගීත නාටක ඩ්‍රාමයේ සියලුම අධ්‍යක්ෂණ කටයුතු සිද්ධ කළේ ජයලත් මනෝරත්නයන් විසින්. ඉතින් එතුමා ඒ වෙලාවේ අපිට දීපු ගුරුහරුකම් ඒවා අපේ අනාගත ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අද මේ මම නීතිඥවරයක් හැටියට වෘත්තිය යෙදෙනවා. ඒ වුණාට මං කලාවට ඉතාමත් ආදරේ. මම පුළුවන් හැකි සෑම අවස්ථාවක එතුමාගේ නාට්‍යයක් බලන්න යනවා, එතුමාගේ ලිපි කියවනවා පත්තරේ. ඉතින් මං හිතන්නේ අපේ කලා ලෝකයට, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට, ටෙලි ඩ්‍රාමා ක්ෂේත්‍රයට ගොඩාක් දායකත්වයක් දීපු කලාකාරයෙක් තමයි මනෝරත්න සර් කියන්නේ. ඉතින් මම මේ වෙලාවේ ඉතාමත් කනගාටු වෙනවා එතුමාගේ වියෝව ගැන. ඉතින් මම මට එතුමාගේ ශිෂ්‍යාවක් හැටියට මට කියන්න පුළුවන් දේ එතුමාට අජරාමර නිවන් සුවය මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා අපේ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවෙන්. ජයලත් මනෝරත්න කියන මේ චරිතය ලෝකෙට මේකයි. ආයි අපට කවදාවත් ජයලත් මනෝරත්නය කෙනෙක් හදාගන්න හැකියාවක් නැහැ. නාට්‍ය කලා විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවේ මහා දෙවන්ත චරිතයක්. ඒ වගේම ලංකාවේ සිය දහස් ගණනක් දරුවන්ව මේ කලාවට හුරු කරන්නට යොමු කරන්නට මැදිහත් වෙච්ච චරිතයක් ජයලත් මනෝරත්න මැතිතුමා. එතුමාගේ අභාවය පිළිබඳව අපි අතිශය කම්පා වෙන ගමන්ම එතුමා මේ ලාංකීය ජන මනස තුල සෞන්දර්යාත්මකව යමක් සමාජගත කරන්නට අදහස් කළ කෙනෙක් නම් ඒ අදහස සඵල කරන්නට මා ආරාධනා කරන එතුමාගේ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන් මැදිහත් වෙන්නට හොඳ අවස්ථාවක්. අපි එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වේදිකා නාට්‍යයේ කලාවේ පියා විදිහට, මහා දැවැන්තෙක් විදිහට සැලකෙන ජයලත් මනෝරත්න කලාකරුවාණන්ගේ හදිසි අභාවය ඇත්තටම අපිට බොහොම වේදනාවක්. ඉතින් අපි ඉතාම කනගාටු වෙනවා එතුමාගේ හදිසි වියෝ සම්බන්ධව. ඒ වගේම අපි එතුමා කලාවට කරපු සේවය කවදාවත් අමතක කරන්න බෑ, විශේෂයෙන්ම වේදිකා නාට්‍ය කලාවට එතුමා කරපු මෙහෙය. ඉතින් අපි අවසාන වශයෙන් එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.